පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. 2012 වසරේ අපි මේ රටේ පාසල් ආපන ශාලා අර්බුදය රටට හෙළිකිරීමත් එක්ක මේ රටේ සමස්ත රටවැසියාගේ දෛනික ජීවත් වීම සඳහා අවශ්‍ය වන නිසි පෝෂණයක් පිළිබඳව ඒ පැවතෙන ඛේදවාචකය රටට හෙළි කරන්න අපි ගත්තේ 2012 ඉඳලා. ඒකේ පාසල් ආපන ශාලා තුළ තිබෙන පැනිබීම සම්බන්ධව අපි දැබැන්ත මතක් කරන් ගියා, උපවාස කරා, උද්ඝෝෂණ කරා, ගුටි කෑවා, ප්‍රදර්ශන තිබ්බා, මාස ආරක්ෂාද සීල් දේවල් කරා. ඒ සීල් දේවල් මාධ්‍ය පුස්තකයේ තියෙනවා. ඒ අනුව 2015 ආපු යහපාලන ආණ්ඩු වෙලාවේ මේක ප්‍රමුඛ කාර්යයක් කරගෙන මේක බහුජාතික සමාගම් වලට හිස නමන්නේ නැතුව මේ පැනිබීම වලට අදාළ බදු පනවල ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් ගන්නලා ඒක වෙරදපොළ තුල පාසල් කැන්ටින් වල තුන සියලුම පැනිබීම ටික ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් හැදුවා. ඒක මේ වෙනතුරුත් තිබෙනවා. ඔය සියලුම ජනප්‍රිය පාසල් වල මේ වෙනකොට පැනිබීම නැහැ. දැන් තියෙන්නේ දොඩම් ජූස් වර්ගයම දේවල්. මේ මාධ්‍ය හමුව තියන්න ප්‍රධාන හේතුව උනේ එයට අදාළ ප්‍රධාන හේතුවක් වන ඒ පැනිබීම වලට දාන ලද බදු කෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනින් ජනතාවට ලබා දෙන සහන මල්ල, භාණ්ඩ පාලුද්දාක සහන මල්ල ඇතුළත් කරේ කවුද පැනිබීම සඳහා බදු සහන ඉල්ලුවේ? දැන් භාණ්ඩ 15000ක් දෙනවා කියලා දැන් මාධ්‍ය ආවරණය කරානේ. දැන් මගේ Facebook සටහනත් එක ඒක දැන් මාතාව නැහැ එළියට ආවේ. දැන් ඒකේ මුලින් දාපේකේ තියෙන පැනිබීම ඇතුළේ සියලු දේවල් කියලා. ඒක මේ කරන්න බෑ දැන්. මාධ්‍ය දන්නවා. මාධ්‍ය දව තියෙනවා. එතකොට කවුද පැනිබීම වලට ජනාධිපතිවරයාගෙන් බදු සහන ඉල්ලුවේ? කවුද මේ රටේ පාරිභෝගික ඉල්ලුවද, පාසල් දරුවෝ ඉල්ලුවද, සරසවි දරුවෝ ඉල්ලුවද, රාජ්‍ය සේවක ඉල්ලුවද, පෞද්ගල සේවක ඉල්ලුවද, මේ රටේ සංඝයා වහන්සේලා ඉල්ලුවද පැනිබීම වල විලාඩු කරන්න කියලා? කවුද ඉල්ලුවේ? breaking.lk